සිහින්දා ටිකක් විවේක අරගෙන බණක් භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා කියලා කිව්ව විතර එළියට බහින්න හම්බුන්නේ නැහැ. එතන ඉන්න තරුණ පිරිස් කලබලයට පත් වුණා. මම දැක්ක සමහර දරුවෝ ලියලා තිබුණා අනේ හාමුදුරුවෝ නිදහස් වෙලා ආවහම හාමුදුරුවනේ අපේ ගෙදර තාත්තා වගේ කියලා. ඉතින් ඒ තරුණ දරුවෝ එහෙම කියද්දි කොහොමද අහක බලන්නේ? ඇත්තටම සංවේදී වුණා. ඊට පස්සේ තමයි ආපහු ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඒ වෙලාවේ මදිෂ්ඨාන ඇති කරගත්තා නැහැ. විවේක ගන්න වෙලාවක් නැහැ. මහන්සිය ගැන බලන්න වෙලාවක් නැහැ. බණ භාවනා කරන්න වෙලාවක් නැහැ. වටාත්ත පස්සේ ගත්ත හැකි නිවන් පස්සේ යත හැකි. දැන් ඉතින් ඉක්මනින් මේ අනතුර පහව යනතේ ක්‍රියාත්මක වෙන්න තීරණය කෙරුවා. මේ කරන්නේ ඓතිහාසිකව අපිට පැවරිච්ච දේශපාලනයම තමයි. මේ උතුම් පින් බිමේදී අත් දෙක එකතු කළා. වැඳලා ඉල්ලනවා මේ රට තුල ක්‍රියාත්මක වන පක්ෂ දේශපාලනය නියෝජනය කරන ඇතැම් තක්කඩියන්ගෙන්. ඒක තමයි ගැළපෙන වචනේ. මාව අවුස්සගෙන අනවශ්‍ය මානයන්ට මේ ප්‍රශ්නේ ගෙනියන්න එපා. අපිට පක්ෂ දේශපාලනය ලොකු නෑ. දැන් අවුරුදු 70ක් තිස්සේ කරපු හරිය දැන් පේනවනේ. ඒ නිසා තියෙන ටිකත් නැති කරගන්න නැතුව පාඩුවේ තම තමන්ගේ පක්ෂවල වැඩ කරගෙන ඉන්න අපට ඇඟිල්ල දික් කරන්න එන්න එපා. අපි මේ කරන්නේ අපේ ඉතිහාසයේ විසින් පවරපු රාජකාරිය එක. ඒකත් දේශපාලනයම තමයි. ඒක ඓතිහාසික දේශපාලනයක්. ඒක මේ අවුරුදු 5න් 5ට එන මේ දේශපාලකයන්ට වඩා ගොඩක් උඩින් තියෙන එක. නිසා අපි මේ මහින්ද ගෙවත්, මෛත්‍රී ගෙවත්, රනිල් ගෙවත්, එහෙම නැත්නම් වෙන කාගෙවත් ගෝලයෝ නෙමෙයි. එහෙනම් අපි හිරේ යන්න ඕනේ නෑනේ. කරුණා කළා මේ රටේ දරුවෝ වෙනුවෙන්, මේ රටේ මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න ඉඩ දෙන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ.